ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා විශ්වාසනීය දැක්ම. අද ලෝකෙ පුරාම මේ වසංගතය ඉතාම දරුණු විදියට ව්‍යාප්ත වෙමින් යනවා. හැබැයි මම දකිනවා අපේ රටේ අපි සියලු දෙනාම මේක ඉතාමත් සැහැල්ලුවෙන් අරගෙන තියෙනවා. මං හිතන ආණ්ඩුවත් දේශපාලන අනිත් පක්ෂත් හැමෝම දේශපාලනය මූලික කරගෙන අපේ මිනිස්සුන්ගේ ජීවිත අවදානම ගැන කවුරුත් බැලීමක් කරන්නේ නැහැ. මම හිතනවා අද වෙනකොට ඔය කවුරු කිව්වත් මේ රටේ කොරෝනා හැදිච්ච අය සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. මම මේ ආණ්ඩුවට ගහන්නවත් දෙයක් නෙමෙයි. නමුත් මම හිතනවා ආණ්ඩුව මීට වඩා වැඩි අවධානයක් යොමු කරවන්න ඕනේ. අපි ඉදිරි මාස දෙක විතර ඇතුළත දෙක තුන ඇතුළත අපිට විශාල උත්සව තියෙනවා. අපිට තියෙනවා පාස්කු ඉරිදා එනවා, ඊළඟට අපේ අලුත් අවුරුද්ද එනවා, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, හින්දු අලුත් අවුරුද්ද, ඊළඟට එනවා අපේ මැතිවරණයක් එනවා, ඊළඟට එනවා වෙසක් උත්සවය එනවා, පොසොන් උත්සවයකුත් එනවා. එතකොට පහක් වෙනවා මෙව්වා. ඉතින් මේ ඔක්කොම සෙනග ගැවසෙන ස්ථාන. අපි ඇත්තටම ඔය කවුරු මොනවා කිව්වත් අපි දැක්ක ඊයේ රජය තීරණයක් කරන් තියෙනවා පාසල් වසා දමන්න. මම දකිනවා ඒක එක පැත්තකින් මේ පාසල් වසා දැමීම හොඳයි. අපි දැක්ක එක කීප දෙනෙක්ට හැදිලා තියෙනවා කියලා. මට දන්න දත්තත් එක්ක, මම දන්න කරුණු ආරංචි කරුණුත් එක්ක විශාල ප්‍රමාණයක් මේ කොරෝනා වෛරසයට ගොදුරු වෙච්ච අය ඉන්නවා. ඉතින් මම හිතනවා මේ වෙලේ අපි දේශපාලනේ පැත්තක තියලා රටක් හැටියට ඒ රටේ සියලුම ජනකොටස් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් පටන් ගන්න අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම අද අපි අවධානය කරේ. රජය මොනවා හරි මේ ගැන යම් පියවරක් ගන්නව නම් අපි හිටපු මන්ත්‍රීවරු හැටියට හරි දේශපාලඥයෝ හැටියට නැමේ, අපි පුරවැසියෝ හැටියට එක්කව වෙලා මේ කොරෝනා වෛරසය මේ රටට ඇවිල්ලා තියෙනවනේ ඒක තුරන් කිරීමේ වැඩපිළිවෙලට එක්කව වෙන්න ඕනි කියන දේ තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඒ ගැන දැනුවත් කරන්න විශේෂයෙන්ම මේ ඉදිරියේදී සෙනග ගැවසෙන ස්ථාන. අපි ඉදිරියේදී අපි එක පැත්තකින් පාස්කු ඉරිදා කතෝලික ජනතාවට ඉතාමත් වැදගත් දවසක්. අපි දන්නවා දේවාලවල උගක් පල්ලිවල විශාල වැඩසටහන් තියෙනවා. ඊළඟට අපි එතනින් ගියොත් මැතිවරණේ කාලේ අපි රැස්වීම් තියන්න ඕනේ, ගෙයින්ගට යන්න ඕනේ, මේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඊළඟට අපි ඊළඟ එක බලපුවාම අලුත් අවුරුද්ද එනවා. අපි බස්වල කෝච්චිවල උඟ දෙනෙක් ගමන් කරනවා. වෙසක් උත්සවයේ තුගක් තියෙන්නේ සෙනග කැවසෙන ස්ථාන. මේ සියලුම ඊට පස්සේ පොසොන් උත්සවයක් තියෙනවා. මේ සියලුම දේවල් සෙනග කැවසෙන තැන් මූලික වෙච්ච උත්සව. ඉතින් ඒක හින්දා මම හිතන්නේ රජයටත් යම් තීරණ ගන්න සිදු වෙනවා මේවා කොහොමද ගෙනියන්නේ කියලා. එක එක්කෙනා එක එක දේවල් කියන්න පුළුවන්. නමුත් මේක මේ වෙලාවේ මම හිතනවා දේශපාලනය ගැන කතා කරන්නේ නැතුව දේශපාලනය පැත්තක තියලා මම හිතනවා අපි මේ කොරෝනා උවදුර කොහොමද අපි බේරගන්නේ කියන ක්‍රමවේදය ඇති කරගන්න මම හිතන්නේ සියලුම දේශපාලන නායකයින් ඒ වගේම ආණ්ඩුවට ලොකු වගකීමක් තියෙනවා. Breaking.lk.